සුභම සුභ උදෑසනක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් මම ඔබට ආශිරි ගිනේන අතර උන්වහන්සේ යහපත් සුන්දර ලස්සන දවසක් අදත් ඔබටත් මටත් උන්වහන්සේ දී තිබෙන නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා උන්වහන්සේ මේ උදෑසන කාලයේත් ඔබගේ මගේ ජීවිතේට යමක් කතා කරන්න උන්වහන්සේ සූදානම් කර තිබෙනා වූ උන්වහන්සේගේ වචනේ දෙස අද දවසෙත් අපි බලමු මම ඔබ සමග අද දවසේ බෙදා ගන්නවා එක යොහාන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය ලියවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා ප්‍රේමවන්තේනි බොහෝ බොරු ප්‍රපේතවරු ලෝකීට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි පරීක්ෂා කරන්න මේ ස්ථානයේ තුල යෝහාන්තුමා යම් කාරණාවක් ඔබට මට ගන්නනවා සහ එලිදරව් කරනවා මේ ස්ථානයේ කියනවා ප්‍රේමවන්තේනි බොහෝ බොරු ප්‍රපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි පරීක්ෂා කර බලන්න අපිට කියනවා බොහෝ බොරු ප්‍රපේතවරු මේ ලෝකයට දැන් ඇවිත් තිබෙනවා ඒ නිසා ඒ ඔවුන් උගන්නන දේ ගැන ඔබ ප්‍රවේසම් විය යුතුයි ඔවුන් උගන්නන දේට ඔබ අවධානය දිය යුතුමයි හේතුව ඔවුන් කියන දේ විශ්වාස නොකොට ආත්මයන් වහන්සේ විසින් දෙවියන් වහන්සේගේ වචනයක්ද කියලා අපි පරීක්ෂා කර අපි දෙවියන් වහන්සේගේ වචන දෙකගේ විය යුතුයි ඒ වගේම රෝම පොතේ 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ මෙලෙස සඳහන් කරනවා හැම දිනාම බලේලත් මුලා දෑනින්ට යටත් වෙත්වා මක්නිසාද දෙවියන් වහන්සේගෙන් මිස කිසි මුලා දෑනි කමක් නැත්තේය ඇත්තා වූ මුලා දෑනි කම් දෙවියන් වහන්සේ විසින් නියම කර තිබේ ආමෙන් හාලලූයා මේ ස්ථානයේ කියනවා බලේලත් මුලා දෑනින්ට යටත් වෙත්වා මක්නිසාද දෙවියන් වහන්සේගෙන් මිස किसी मुलादैनी कमक नेते तेनिसा बहु विलावट यम नायके की यम कारणाबा कुबट मटर कताकरण वनं उब तेरुंगत युतुई मै पुद्गलया कियन्ना वु कारणाब देव वचनेट होई तरंग एकंगद कियला बहु विलावट मै काले तलुब टहिन देशना उब दाकिन देवालुते क उबट प्रश्न येनवा बहु विलाट ऐ मिहम वेन्ने බොහෝ අය මුදල් මත රාජ්‍ය විකුණලා තියෙන්නේ බොහෝ වෙලාවට මේක කඩලා තිනව දෙකට බෙදලා තිනව පොහොසත් අය වෙනම ඉන්නවා දුප්පත් අය වෙනම ඉන්නවා බොහෝ දේවදාසයන් ඔවුන් දුප්පත් කියනවා කණ්ඩායමට ඔවුන් යාශනාවක් නොකරන කාලයකට ඇවිල්ලා තියෙනවා බොහොම භයානක තැනක තිබෙන්නේ සබාව බොහෝ මුදල් තියෙන අයට ඔවුන් ආශිර්වාද කරන හැබැයි මුදල් නැති කෙනෙක් ඔවුන්ට හමු වුණොත් ඔවුන් ඔවුන්ට යාශනා කරන්නවත් නැති තැනකට ඇවිත් ඉන බෝ අය මුදල් මත ඔවුන්ගේ යාශනාවල ඔවුන් පවත්වනවා ඔවුන් බෝ අය ගෘහ යාශනා කරද්දී ඒකට පවා ඔවුන් මුදලක් නියම කරනවා කොහෙද දෙවියන් වහන්සේගේ වචනය තුල මෙවැනි දේ සඳහන් කර තිබේ යේසුස් වහන්සේ ආවේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් දෙවියන් වහන්සේගේ සුභාරංචි මේ ලෝකේ හැම කෙනෙක්ටම යා යුතුයි දුප්පත් පොහොසත් කියන ભેදේ මිනිස්සුෝ දාගත්ත දෙයක්. නමුත් දෙවියන් වහන්සේ දුන ආත්මයට අපි ගණන් දීමක් තියෙනවා. ඒ නිසා වචනය කතා කරද්දී ඔබ ප්‍රවේශන් විය යුතුයි ඒ එන්නා වූ හඬට. බොහෝ වෙලාවට සමහර මිනිස්සුෝ ඔවුන් ඉන්න අධිකාරීත්වයේ ඉඳලා ඔවුන් ඉන්න බලයේ ඉඳලා ඔවුන් දෙන උපදෙස් මොකක් වුණත් ඒවා පැහැදිලිව තිබිය යුතුයි. සමහර වෙලාවට නායකයෝයි කියන එයාලා උසස් ස්ථාන තුල ඉඳලා ඔවුන් නමක් හදාගත්ත නිසා ඔවුන් මොන දේ කිව්වත් බොහෝ මිනිස්සු එකට එකඟ වෙන කාලයක් ඇවිල්ලා තියෙනවා ඒක හරි දෙයක් වුණත් වැරදි දෙයක් වුණත් ඔවුන් ඒක විමසන්නේ නැහැ ආත්මයන් වහන්සේ විසින් ඔවුන් නායකෝ නිසා ඔවුන් ලෝකේ පිළිගන්න නිසා මිනිස්සු විශ්වාස කරන නිසා ඔවුන්ගේ මුදල් සහ බලය නිසා ඔවුන් වැරදි දෙයක් කතා කරද්දී වචනේ තුලින් බොහෝ අයකට එකඟ වෙන කාලයකට ඇවිත් තිනවා. එතරම් සාතන් සභාවට ගහලා සභාව අන්ධ කරමින් යනවා. ඒ නිසා මේ උදෑසන මම ඔබට කියනවා. ඔබ ප්‍රවේසම් විය යුතුයි. ඔබට යම් නායකයෙක් යම් පණිවිඩයක් දෙනවා නම් ඒක ඔබ බලන් දේ වචන එකඟද කියලා. මේ වචනේ තුල ඒ කාරණාව සඳහන් කරනවාද කියලා ඔබ වචනේ ඔබ කියවලා ආත්මයන් වහන්සේත් ඒකට එක්සිට් වෙන්නේ. නැතිනම්
එතන ක්‍රියාත්මක වෙන දෙවියන් වහන්සේගේ ආත්මය නෙවෙයි. ඒ නිසා ඔබ බොහෝ ප්‍රවේශන් විය යුතු කාලයකට ඔබ ඇවිත් තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ යම් නායකෙක් පත් කරා නම් ඒ නායකයා සමහරලාට ඔබ හිතනවා දෙවියන් වහන්සේ හැම නායකෙක්ම පත් කරන්නේ. ඒ නිසා එහෙම වෙන්න පුළුවන්ද කියලා ඔබගේ මනසට එනව ඇති ප්‍රශ්න. හැමෝම දෙවියන් වහන්සේ පත් කරන නිසා ඒ නායකොන්ට අපි ගරු කරන්න ඕන කියලා ඔබ හිතනවා ඇති. නායකොන්ට ගරු කරන්න ඕන. නමුත් හැමෝම දෙවියන් වහන්සේ පත් කරාට හැමෝම දෙවියන් වහන්සේගේ වචනේද කරන්නේ කියන එක ඔබට ප්‍රශ්නයක් තිබෙනවා. ඔබට ඒක ඔබගේ මහන් ඕන. ඔබ අහන්න ඕන කතා කරන විදිය සහ ඔවුන් හැසිරෙන විදියෙන් ඔබ තීරණය කරන්න ඕන. මොවුන් දෙවියන් වහන්සේගේ නායකුණන් ඇයි මේ විදිහ හැසිරෙන්නේ? කොහෙද දේව වචනේ තුල එහෙම සඳහන් කර තිබෙන්නේ කියලා. මම ඔබ සමග තව කාරණාවක් බෙදා ගන්න ඔබ දන්නවා. එක සාමුවෙල් පොතේ 15 වෙනි පරිච්ඡේදයට යනකොට ඒ ස්ථානේ සාමුවෙල් කියලා ප්‍රොපේතවරයෙක් ඉන්නවා. සාමුවෙල් ඊට පස්සේ ඔහු සවුල් කියලා රජෙක්ව ආලේප කරනවා. ඔබ මේ පරිච්ඡේදය කියවද්දී දන්නවා ආලේප කරලා ඊට පස්සේ ඔහු යම් යුද්ධයකට යවන අමලෙක්වරුන්ට විරුද්ධව යුද්ධයට ගිහින් අමලෙක්වරුන්ට විරුද්ධව යුද්ධයට යන අතර දෙවියන් වහන්සේ යම් උපදේශයක් දෙනවා සාවුල්ට. ඔහු යුද්ධයට යන අතර ඌට කියනවා වටිනා කියන කිසි දෙයක් ගේන්න එපා. මේ හැම දෙයක්ම විනාශ කරන්න ඕන. ඒ කිසිම දෙයක් ඒ යුද්ධයේදී ඔබ අරන් එන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේ උපදේශයක් දෙනවා සාවුල්ට. නමුත් සාවුල් මේවා දැක්කට පස්සේ මේවට ආස හිතෙනවා. අපි කියමු එක සාමුවෙල් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ මේ ස්ථානයේ කියනවා මම සාවුල් රජකමට පත් කළ බැවින් පැවෙමි. මක් නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා මාගේ වචන ඉෂ්ට නොකර මා අනුව යාමෙන් අහක ගියේ යයි කීසේක. මේ ස්ථානයේ කියනවා සාවුල්ව රජකමට පත් කරේ දෙවියන් වහන්සේ. නමුත් සාවුල්ට උපදේශයන් දෙනවා ඒ යුද්ධයේදී කරන්න ඕන දේවල්. ඔව් කියන්නේ දෙවියන් වහන්සේ කියන සියල්ල විනාශ කරන. නමුත් සාවුල් කරපු දේ තමයි ඔහුට ප්‍රිය දේ. ඔහු හොඳ බැටළුවෝ ඔහු අයින් කරා. හොඳ හරක් යහපත් කියන සියල්ල ඔහු ඉතුරු කරගෙන දෙවියන් වහන්සේ පහ කියන දේ ඒ විතරක් නෙවෙයි ආගක් රජතුමා පවා ඔහු ඉතුරු කරගෙන ඌවා දෙව හඬට අකීකර වීමෙන් දෙවියන් වහන්සේ ඔහු රජකමෙන් අයින් කළා. දාවිත්ව ඒ ස්ථානට ගේනවා. ඒ නිසා සාවුල්ව පත් කරේ රජකමට දෙවියන් වහන්සේම තමයි. හැබැයි දෙවියන් වහන්සේ කියන කාරණා මේ පොළොවේ ඉන්න නායක නොකරනවා නම් දෙවියන් වහන්සේ මේ අය වයින් කළා. දෙවියන් වහන්සේ වෙන අය පත් කරා. ඒ නිසා නායකයෝ ගැන ඔබ කතා කරද්දී ඔබ ඔබට ඇහෙද්දී යම් ඉගැන්වීම් යම් දේ දේව වචනය තුල ඔබට ගෙනෙනවා නම් ඔබ ප්‍රවේශම් වෙලා ඔබ දෙවියන් වහන්සේගේ ආත්මය අනන්සෙත් එක්ක ඔබ දේවල් කරන්නේ. උන්වහන්සේගේ වචනයට ඔබ ඇතුල් වෙන්න. ඒ වගේම 1 තෙස්සලෝනික 5:21 කියනවා සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් අල්ලා ගනිල්ලා. මේ ස්ථානයේ කියනවා සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් අල්ලාගෙන. ඒ නිසා ඔබ සෝදිසි කරන්න යම් දෙයක් ඔබගේ ජීවිතයට වචනයක් එනවා නම් ඒ නිසා ඔබට අයිතිය තියෙනවා ඔබ දෙවියන් වහන්සේත් එක්ක යන ඔබ දරුවෝ නිසා ඔබ ප්‍රවේශම් විය යුතු කාලයකට ඇවිත් තියෙනවා. ඒ නිසා සාතන් සභාව මුලා කරමින් යනවා. සාතන් සභාවට ඇතුල් වෙලා සභාවේ නායකයෝ කියලා ගොඩක් අපි උසස්ව තියපු අය සාතන් පාවිච්චි කරමින් යනවා. අපිට පැහැදිලි දේ වචනය තුල කියනවා එම සිදුවි වෙන්න පුළුවන් කියලා. ඔව් වෙන්න පුළුවන්. ඒකයි හොඳම උදාහරණය සාවුල්ගේ මේ සිදුවීම. ඒ නිසා ඔබගේ ජීවිතය ඔබ තේරුම් ගන්න. කාගරි අධිකාරීත්වය හෝ කවුරු හරි නායකයෙක් නිසා කවුරු හරි සමාජයේ පිළිගන්න නිසා ඔවුන් උසස් නිසා උන්ට මුදල් තියෙන නිසා ඔවුන් යම් දෙයක් දේ වචනේ වැරදි පණිවිඩයක් ඔබට කතා කරනවා. ඔබ එකෙන් එළියට එන්න. ඔබ ඒවට හවුල් වෙන්න එපා. මක්ස ඔබට ගණන් දීමේ දවසක් තියෙනවා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ සිටගෙන ඔබ නිවැරදිව ගමන් නොකරොත් ඔබ දවසක දෙවියන් වහන්සේ ඉදිරියේ ගණන් දීමකට ඔබ පත් වෙනවා. ඒ නිසා
ඔබ සෝදිසි කරන්න දෙවියන් වහන්සේගේ වචනේ ඒ කාරණා තියෙනවද දෙවියන්සේගේ වචනයට ඒක එකඟයිද කියලා ඔබ සෝදිසි කරලා ඔබ දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන ගමන් කරන්න ඒ නිසා මේ උදෑසන කාලේ දෙවියන් වහන්සේ ඔබට මට කතා කරන එකම දේ තමයි ඔබ දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න වචනේ හරියාකාර වචනේ වචනේ ලෙස දකින්න ඒක තුල ඔබගේ ජීවිතේ ගොඩනගන්න දෙවියන් වහන්සේ මේ පොළොවට ආය අපිට සදාකාලික ජීවිතයක් දුන්නා මේ පොළොවේ භෞතික දේ පෙන්නලා භෞතික දේ තුල අපේ ආත්මික ජීවිතේ විනාශ කරන්නට නෙවෙයි දෙවියන් වහන්සේ මේ පොළොවට ආවේ නමුත් දැන් බොහෝ අය භෞතික දේ පෙන්නලා ඔවුන්ගේ ආත්මික ජීවිතේ විනාශ කරලා තිනවා භෞතික හැම දෙයක්ම දිනවා හැබැයි ඔවුන්ගේ ආත්මේ මැරිලා ඒ නිසා ඔබ වචනේ එක්සිට් වචනේ තෙක් ඔබ ගමන් කරන්න සුදු ආත්මනස ඔබ ඉඩ දෙන්න ස්වාමීනි මේ කාරණා තුලින් මගේ ජීවිතේ බෝ ගන්නන්න මගේ හරි දේ වැරද්ද මට එලිදරව් කරන්න ඔබ යාශනා කරන්න දෙවියන් වහන්සේ ඔබට හරි දේ කරන්න ආත්මෙන් වහන්සේ ඔබට මඟ පෙන්වයි ආමෙන් හාලෙලූයා මේ උදෑසන කාලේ නිසා අපි සුති කරමු දෙවියන් වහන්සේ පියාණනි අපි ඔබට සුතිවන්තන මේ උදෑසන කාලේ නිසා ඔබගේ ආත්මෙන් වහන්සේ මේ උදෑසනත් අපිට උගන්වන නිසා ස්වාමීනි සුදු ආත්මයාණනි හරි දේ තේරුම් ගන්න හරි දේට ඔබ ස්වාමීනි ඔබගේ වචනේ තුල එක්සිට් වෙන්න යථාත් වෙන්න අපි එකිනෙකනන් කරුණාව දෙන්න පියාණනි ස්වාමීනි අපිට අර සන්තෝෂ වෙන වචන කියලා යක්ෂයා පිව රවටන කාලෙට ඇතු නොවන පිනිස එවැනි නායකව බොහෝ වෙලාට ස්වාමීන් යහපත් දේ කතා කළ අපේ ජීවිතේ රවට්ටලා අපේ ජීවිත විනාශ කරන තැනක තිබෙනව නම් මේ උදෑසන කාලෙ මම ඔබ වහන්සේ ලක්ෂුදාස්මෙන් හරි දේ තැන හරි තැන හිටගෙන අපි එකිනෙකට උදව් කරන ආත්මයන්ව ඔබ වහන්සේ මඟ පෙන්වීම හැම කෙනෙක් මතම මේ උදෑසන කාලේ නිදහස් කරන්න කියලා මම යාශනා කරනවා ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන් ආමෙන්